අයිබෝන් ඔයා මේ එකතු වෙලා ඉන්නේ හරිඳු ටෙක් ෂෝ YouTube channel එකත් එක්ක අද මේ වීඩියෝ එකෙන් කතා කරන්නේ අපේ ෆෝන් එකට හෝ තව කෙනෙක්ගේ ෆෝන් එකට එන කෝල් එකක් ෆෝවර්ඩ් කරගන්නේ කොහොමද කිසිම කෝඩ් එකක් නැතුව කියලා. ඉතින් ඒ වගේම කිසිම කෝඩ් එකක්වත් කිසිම ඇප් එකක්වත් නැතුව අපේ ෆෝන් එකේ තියෙන කෝල් ගන්න ඇප් එක හරහා අපිට කෝල් ෆෝවර්ඩ් කරගන්න හැකියාවක් තියෙනවා. ඉතින් කෝඩ් පාවිච්චි කරලා කෝල් ෆෝවර්ඩ් කරන වීඩියෝ කිහිපයක්ම මගේ channel එකේ තියෙනවා. සමහර විට ඔයත් ඒව බලලා කෝල් ෆෝවර්ඩ් කරගෙන ඉන්න කෙනෙක් වෙන්න පුළුවන්. ඉතින් මෙන්න මේ කෝල් ෆෝවර්ඩ් මෙන්න මේ විදිහට කරද්දී ගොඩක් වෙලාවට වැදගත් වෙන්නේ අපේ ෆෝන් එකට කවුරු හරි කෙනෙක් කෝල් එකක් ගත්තොත් අපේ ෆෝන් එක ලයින් බිසි වෙද්දී එහෙම නැත්නම් අපේ ෆෝන් එක ඕෆ් වෙලා තියෙද්දී අපි අතන්ට ඇක්ටිව් කරන ෆෝන් නම්බර් එකට කෝල් එක යනවා. ඉතින් එතකොට අපේ ෆෝන් එකට කෝල් එක එන්නේ නැහැ. තව කෙනෙක්ගේ ෆෝන් එකට ඒ කෝල් එක යනවා. ඉතින් මෙන්න මේ විදිහට හදාගන්නේ කොහොමද කියලා තමයි මෙන්න මේ වීඩියෝ එකෙන් කතා කරන්නේ. ඉතින් මේ වීඩියෝ ඔයාලට හොඳයි කියලා හිතුවොත් ලයික් කරන්න, කමෙන්ට් කරන්න, ෂෙයා කරන්න, channel එකටත් අලුත් කෙනෙක් නම් subscribe කරන්න අමතක කරන්නත් එපා. notification bell icon එකත් ඕල් කරගත්තොත් වීඩියෝ ඉස්සරහට දාපු ගමන් ඔයාලට notification එකක් ගෙන්න ගන්න හැකියාවක් තියෙනවා. එහෙනම් වීඩියෝ එකට යමු. ඔයාලා එකටම කරන්න ඕන ඔයාගේ ෆෝන් එකේ කෝල් ගන්න ඇප් එකට යන්න ඕනේ. ඉතින් මෙන්න මේ විදිහට ඔයා කෝල් ගන්න ඇප් එක ඕපන් කරගත්තට පස්සේ ඔයාට මෙතනදී බලා ගන්න පුළුවන් මේ ඩයල් පෑඩ් එක. ඉතින් ආ ඩයල් පෑඩ් එකට අමතරව ඔයාට මෙතනදී මෙන්න මේ ඇප් එකේ සෙටින් වලට යන්න හැකියාවක් ලැබෙනවා. ඉතින් ඔයා සෙටින් වලට යන්න දන්න වැති කියලා මම හිතනවා. ඉතින් උඩ හැරි යට හැරි අනිවාර්යයෙන්ම තියෙනවා ඉරි කෑලි දෙකක් හෝ ඩොට් තුනක් අන්න එතනදී ගිහිල්ලා ඔයාලට සෙටින් හොයාගන්න හැකියාවක් ලැබෙනවා. ඉතින් මගෙ තියෙන උඩ නිසා මම මෙන්න මෙතන උඩ ඩොට් 3 ටච් කර ගන්නවා. ඊට පස්සේ මෙතින්දි ඔයාලට බලා ගන්න පුළුවන් මගේ ෆෝන් එකේ සෙටින් මෙතින්දි බලා ගන්න හැකියාවක් තියෙනවා. මෙන්න මේ සෙටින් ටච් කරගත්තාට පස්සේ අපිට බලා ගන්න පුළුවන් මෙන්න මේ කෝල් ගන්න ඇප් එකේ සෙටින්. ඉතින් ඔයාටත් මෙන්න මේ විදිහට සෙටින් වර්ග කිහිපයක්ම බලා ගන්න පුළුවන් වෙයි. විවිධ සෙටින් තියෙනවා. ඉතින් මෙතනදී ඔයාලා හොයා ගන්න ඕනේ කෝල් ෆෝවර්ඩින් කියන සෙටින් එක. ඉතින් මේක ඔයාගේ අස්සක කොහේ හරි ඇත්ද? ඉතින් ඒක ඔයාලා මෙන්න මෙතන තියෙන ඔප්ෂන් ටච් කරලා ඔයාලට හොයා ගන්න හැකියාවක් ලැබෙනවා. ඉතින් මගේ තියෙන්නේ මෙන්න මෙතන මෙන්න මේ සේවිස් කියන එකේ තමයි මෙන්න මේ කෝල් ෆෝවර්ඩින් කරන ඔප්ෂන් එක තියෙන්නේ. ඉතින් මෙන්න මෙතනට ටච් කරගත්තට පස්සේ මෙන්න මේ විදිහට ටිකක් වෙලා ලෝඩ් වෙනවා බලා ගන්න පුළුවන්. ඉතින් ඔයාගේ ෆෝන් එකේ සිම් දෙකක් දාලා තිබ්බොත් මෙන්න මේ සෙටින් දෙකම මෙන්න මේ සිම් දෙකටම අදාළ සෙටින් මෙතින්දි බලා ගන්න හැකියාවක් තියෙනවා. ඉතින් ඔයාලා මෙන්න මේක සිම් දෙකෙන්ම ඇක්ටිව් කරනවා නේ. ඒ කියන්නේ ඔයාගේ ඔයාගේ ෆෝන් එකට සිම් දෙකටම කෝල් එනවා නම් ඔයාට පුළුවන් මෙන්න මේ සෙටින් එක ඒ සිම් දෙකටම ඇක්ටිව් කරගන්න. ඉතින් එක සිම් එකක් තියෙනවා නම් ඔයාට එක සිම් එකට ඇක්ටිව් කරන්න පුළුවන්. ඉතින් ඊට පස්සේ ඔයාලට මෙතින්දි බලා ගන්න පුළුවන් මෙන්න මේ කෝල් ෆෝවර්ඩින් කියන සෙටින් එක. මෙන්න මෙතන ඔයාලා ටච් කරගත්තාට පස්සේ මෙන්න මෙතන allow කියන එක දෙන්න ඕනේ. මෙන්න මෙතන allow කියන එක දුන්නාට පස්සේ අපි මෙතනදි සිලෙක්ට් කරන්න ඕනේ voice ද video ද කියලා. ඉතින් සාමාන්‍ය voice call එකක් තමයි එන්නේ. ඉතින් මෙතන voice කියන එක සිලෙක්ට් කරගන්න ඕනේ. voice කියන එක සිලෙක්ට් කරගත්තාට පස්සේ අපිට බලා ගන්න පුළුවන් මෙන්න මේ විදිහට ටිකක් වෙලා load වෙලා යද්දි අපිට බලා ගන්න පුළුවන් always forward ඒ වගේම busy forward. ඉතින් ඊට පස්සේ බලා ගන්න පුළුවන් unanswered forward කියලා මෙන්න මේ විදිහට තුනක් option බලා ගන්න හැකියාවක් ලැබෙනවා. forward කියලා ඒ කියන්නේ නිතරම හැම වෙලාවෙම අපේ phone එකට කිසිම call එකක් එන්නේ නැතුව අපේ sim එකට එන call ඔක්කොම අපි මෙතෙන්දී දෙන phone number එකට යවන්නම් කියලා තමයි මෙන්න මෙතන always forward කියන එකෙන් කියන්නේ. ඒ වගේම busy කියන එකෙන් කියන්නේ අපි කෝල් එකක ඉද්දි එහෙම නැත්නම් අපි මොකක් හරි වැඩක ඉද්දි අපේ ෆෝන් එකට එන කෝල් එක අපිට answer කරගන්න බැරි වුණොත් මෙන්න මේ කෝල් එක අපි අර දෙන නම්බර් එකට යනවා. ඒ වගේම මෙතනදි unanswered කියන කෝල් අපි unanswered කියන එකට මේ අපේ ෆෝන් නම්බර් එකක් දුන්නොත් අපි කෝල් එක answer කරේ නැති වුණොත් අර අපි දෙන ෆෝන් නම්බර් එකට මෙන්න මේ කෝල් එක යනවා. මෙන්න මේ සෙටින් තුනෙන් සරලව වෙන්නේ මෙන්න මේක. ඉතින් මෙතනදි ගොඩක් වෙලාවට අනිවාර්යයෙන්ම දෙන එක සුදුසුයි කියලා මං හිතන්නේ always forward කියන එක. මොකද අපිට මොන වෙලාවෙ අපිට වැඩක් කියදේවිද කියලා අපි දන්නේ නැහැ. ඉතින් ඒ නිසා always forward කියන එක දුන්නට පස්සේ අපේ phone එකට එන සියලුම call තව කෙනෙක්ට යනවා. always forward කියන එක දුන්නොත් ඔයාලා මෙන්න මෙතන ටච් කරගන්න. ටච් කරලා ඉවරලා ඔයාලට පුළුවන් මෙන්න මෙතනට ඔයාලට කැමති phone number එකක් select කරන්න. ඉතින් ඔයාගේ contact එකේ තියෙන phone number එකක් එහෙම නැත්නම් ඔයාලා කැමති phone number එකක් ඔයාලට මෙතන දාන්න පුළුවන්. ඉතින් මම මේ විදිහට ෆෝන් නම්බර් එකක් දා ගන්නවා. දාලි වෙලා ඔයාලට පුළුවන් මෙන්න මෙතන enable කියන එක දෙන්න. ඉතින් අපි මෙතනදී මෙන්න මේ ෆෝන් නම්බර් එකට මෙතන ඇක්ටිව් කරගත්තට පස්සේ අපේ ෆෝන් එකට කිසිම කෝල් එකක් එන්නේ නැහැ. always කියන එක දුන්නාට පස්සේ අපේ ෆෝන් එකට කිසිම කෝල් එකක් එන්නේ නැහැ.
ඉතින් ඊට පස්සේ ඔයාලට මම කියන්නම් කොහොමද මෙන්න මේ දීපුව එක ඔයාලට කවදා හරි දවසක ඩිසේබල් කරගන්න උනොත් ඔයාලා කොහොමද ඩිසේබල් කරගන්නේ කියලා. ඉතින් ඔයාලා මෙන්න මෙතන දුන්නාට පස්සේ ඔයාලට මෙතනදී බලා ගන්න පුළුවන් අර ෆෝන් නම්බර් එක ඇක්ටිව් වෙලා තියෙනවා. ඊට පස්සේ ආයෙත් ඔයාලා එතන ටච් කරගත්තාට පස්සේ ඔයාලට පුළුවන් මෙන්න මෙතනදී බලා ගන්න පුළුවන් ඩිසේබල් කියලා එකක් තියෙනවා. මෙන්න මේ ඩිසේබල් කියන එක ටච් කරන්න විතරයි තියෙන්නේ. මෙන්න මේ සියලුම දේ කැන්සල් වෙලා යනවා. डिसेबल के दुनिया पास मेन मेरे टीका लोडवा लोडना पास अपी अतने किसी में अपी अत दीप किसी में का मेतन बलागा हेकि क्लबी अपे फोन दिन डीरेक्ट कॉल लेनावा अभी मेतन डिसेबल करबूनी सा इध मेन मे विधि वागे फोन के अपे भावितगल किसी में वागे फोन के अपे भावितगल ओण कॉल तव फॉर्वर्ड करना हेकि क्लबेन ඉතින් මේක තව කෙනෙක්ගේ ෆෝන් හේ කරන්න ඕන වුණොත් ඉතින් ඔයාල හිතන්න ඔයයි ගර්ල් ෆ්‍රෙන්ඩ් ගේ ෆෝන් එකේ කෝල් ඔයාගේ ෆෝන් එකට ගන්න ඕන වුණොත් ඔයාට කරන්න තියෙන්නේ ඔයයි ගර්ල් ෆ්‍රෙන්ඩ් ගේ ෆෝන් එකේ මෙන්න මේ සෙටින් ටික හදන එක විතරයි. එයාගේ එකේ එතන ඇක්ටිව් කරන්න ඕන නම්බර් එක තමයි ඔයාගේ නම්බර් එක. එතකොට එයාට එන කෝල් ඔක්කොම ඔයාට ෆෝවර්ඩ් වෙනවා. මෙන්න මේ දේ වැරදි දෙයකට පාවිච්චි කරන්න නැතුව හොඳ දෙයකට පාවිච්චි කරන්න කියලා වීඩියෝ එක අවසානයේදී කියනවා. වීඩියෝ හොඳයි කියලා හිතුවනම් ලයික් කරන්න, ඔයාගේ අදහස් පහලින් කමෙන්ට් කරන්න, තවත් යාළුවෝ අතර මේ වීඩියෝ එක ෂෙයා කරන්න අමතක කරන්නත් එපා. තවමත් කෙනෙක්නම් subscribe කරන්න, notification bell එකත් ඕල් කරන්න, ඒ වගේම Facebook page එකත් follow කරන්න අමතක කරන්න එපා. ඉතින් මේ වගේ ගොඩක් වීඩියෝ channel එකේ තියෙනවා, ඔයාලට පුළුවන් ඒවත් බලන්න. එහෙනම් තවත් අලුත් වීඩියෝ එකකින් ඉක්මනටම හමුමු. හැමෝටම සුබ දවසක්.